හවේ රක්ඛති ධම්මචාරී ධර්මයේහි හැසිරෙන්න ධර්මයේ විසින්ම රකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ධර්මයේහි හැසිරෙන්න ධර්මයේ විසින්ම රකින්නවා කියලා කිව්වේ ඒ කෙනා ලෙඩ වෙන්නේ නැහැ, ඒ කෙනා මරණයටපත් වෙන්නේ නැහැ, ඒ කෙනාට රෝග හැදෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ දේවල් ඕන තරම් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ලෙඩ වෙන කය අනුව එයා ලෙඩ වෙන හිතක් හදාගන්න එක දුකක් බවට පත් වෙන්නේ නැහැ යාට. දුක එන සිද්ධි අනුව ලෝකයා දුක් විඳින තැන එයා දුක් විඳින්නේ නැහැ. එයා ඒ දුකෙන් ධර්මයේ විසින් එයාව රැකලා තියෙනවා. ඒකේ ලොකු අර්ථයක් තියෙනවා. අපි නිකන් බලාපොරොත්තු වෙන්නේ ධර්මයේ හැසිරෙනකොට ධර්මයේ ඇවිල්ලා අපිව රකී වගේනේ. එහෙම උපත්‍රව වලින් අපිට ඇවිල්ලා කෙනෙක් ගහන්න આવොත් ගහන දෙයක් රකින්නවා කියන එකෙන් නෙමෙයි මේ කතා කරන්නේ. ඒකත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් මේ කතා කරන්නේ හිත රකින්න පුළුවන්කම තියෙන අපිට ධර්මයෙන්. මොකද රැකගත යුතුම තැන තමයි හිත කියන එක. සමහර වෙලාවට අපි වැරදියට සමහර දේවල් අර්ථකථනය කරගන්නවානේ. අපි කියන්නේ ආරෝග්‍ය පරමලාභ කියලා. නිරෝගී බව තමයි තියෙන පරමලාභය කියලා අපි කියනවා. සමහර වෙලාවට අපි දකිනවා ස්පිරිතාල වලත් ගහලා තියෙනවා ආරෝග්‍ය පරමලාභ කියලා. ආරෝග්‍ය පරමලාභ කියලා කියන්නේ මාගද්දී සූත්‍රයේදී මාගද්දී කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආරෝග්‍ය පරමලාභ කියලා. මේක දේශනා කරනකොට මාගන්දිය බොහොම සතුටු වෙලා එයා කියනවා මනවින් සුභාෂිතයක් කිව්වා බුදුරජාණන් වහන්සේ කියලා. ඊට පස්සේ අහනවා ඇයි ඔබ මේකට සුභාෂිතයක් කියන්නේ? ස්වාමීනි අපේ වේදයේ තියෙන ආරෝග්‍ය පරමලාභ කියලා, නිරෝගී බව තමයි පරමලාභය කියලා අපේ වේදයේ දැක්වෙනවා. ඒ නිසායි මම මේකට සුභාෂිතයක් කිව්වේ. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මාගන්දිය ඔබ මොකද හිතන්නේ නිරෝගී බව කිව්වහම ඔබ මොකට මොකක් ගැනද මේ කියන්නේ කියලා. ඒ වෙලාවේදී මාගන්දිය තමන්ගේ අතපය හොඳට පිළිමදිනවා. අතපය අතගාන ගමන් කියනවා ස්වාමීනි මේ තමයි තියෙන නිරෝගී බව. මේ මම හොඳ නිරෝගීව ඉන්නවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කළා කියනවා මේ ආරෝග්‍ය බව නෙමෙයි කියන්නේ. මේ වචනේ මේ සුභාෂිතයේ කියන්නේ මේ කයේ තියෙන නිරෝගී බව නෙමෙයි. යම් කිසි කෙනෙක් මේ ලෝකේ මේ මහා ලෙඩ දුක්ගෙන කය දිහා බලලා සුළු මොහොතකට හරි නිරෝගී බවක් පිළින කරනවා නම්, නිරෝගී බවක් පෙන්නනවා නම් ඒක මහම මෝඩකමක් කියලා. එහෙනම් මේ නිරෝගී බව කියන එක මහම ලාභය කියලා කතා කරන්නේ කොහේ නිරෝගී බවද? ලෙඩ වෙන කය අනුව ගිහිල්ලා ලෙඩ වෙන මනසක් තියෙනවා නම් ඒක නිරෝගී බව වෙන්නේ නැහැ. හැබැයි කය ලෙඩ වුණත් මනස ලෙඩ නොවන තැනට තියාගන්න පුළුවන් නම් අන්න ඒක තමයි ආරෝග්‍ය භාවය ගැන කතා කළේ.